අදත්වලට වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවා. හපුතලේ නගරයේ ඇති විශේෂ සංචාරක ස්ථානයක් ගැන තමයි රැගෙන ආවේ. සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක් වූ ඇඩිෂන් බංගලාව හෙවත් ශාන්ත බෙනඩික්ගේ තාපසාරාමය පිහිටා තිබෙන්නේ මීදුමෙන් වැසුණු සීතල හපුතලේ නගරයේ සිට කිලෝමීටර 4ක් දුරින්. හරිත පැහැ කඳුවැටි අතර ශාන්තව වැජබෙන මේ ඇඩිෂන් බංගලාව දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා සොඳුරු ස්ථානයක්. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එය ගොඩනංවා ඇත්තේ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින්ය. කඳුකර පෙදෙසක එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිවසක් තැනීමේ අදහස තෝමස් විලියර්ස්ගේ හිතට නැගී ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ලෙස කටයුතු කළ සමයේදීය. ඒ සඳහා ඔහු මෙරට උස්ම කඳුමුදුන් අතර දර්ශනීය වනාන්තරයක් මැද්දේ පිහිටි හපුතලේ තෝරාගෙන ඇත. කේන් ප්‍රාන්තයේ ලීඩ්ස් මාලිකයට යම් තරමක් සමාන වන ඇඩිෂන් බංගලාව එංගලන්තයේ තියඩෝර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර ඒ ශක්තිමත් කළුගල් බිත්ති උසින් වැඩි එහෙත් පටු කවුල් පියන්පත් සහ ඉංග්‍රීසි පන්නේ දුම් කවුළු වලින් සමන්විතයි. මෙහි වහල සඳහා යොදාගෙන ඇත්තේ බුරුමියෙන් ගෙන්වන ලද තේක්ක දැවෙන් සැකසුණු පැතලි උළු කැටයි. නිවසේ සෑම දොරක්ම කවුළුවක්ම පියකට පෙළක්ම මෙන්ම පොළවද බුරුම තේක්ක යොදා ගනිමින් නිමවා තිබේ. ඒ සමයේදී සුකෝපභෝගී පවය සංකේතයක් වූ ඇඩිෂන් බංගලාවේ පැවති ගෘහ භාණ්ඩ රිදීමය පිඟම් භාණ්ඩ සහ බුමුතුරුණු සියල්ලම ආනයනය කර ඇත්තේ එංගලන්තයේ. අක්කර 10ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ඇඩිෂන් වතු යායද බංගලාව මෙන්ම සුන්දරත්වයෙන් පිරිපුන් තැනක්. මනාව නඩත්තු කරන ලද ගෙවත්තේ මලින් බර වූ මල් පාති බොහෝමයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් කාගෙත් සිත් දිනාගෙන ඇත්තේ එංගලන්තයෙන් ගෙන්වන ලද රෝස පැලයයි. එසේම කවුළු පියන් සහ දොර පියසි වටා ඇල්බර්ටීන් රෝස මල් සහ හනීසිකල් මල් දක්නට ලැබෙනවා. ඇඩිෂන් බංගලාවේ ස්වාමි දියණිය වූ විලියර්ස් ආර්යාව ආගන්තුක සත්කාර සඳහා ඉතාලදී කාරුණික කාන්තාවක් වූ අතර ඇය සිතුවම් ඇඳීම කෙරෙහිද නොමද ආශාවක් දක්වා තිබෙනවා. ඇය විසින් අඳින ලද තෙල් සායම් සිතුවම් හා දිය සායම් සිතුවම් බොහෝමයක් අදටත් ඇඩිෂන් බංගලාවේ බිත්ති අලංකාර කරනවා.